සරණයි හැමෝටම මම මේ වෙලාවේ කතා කරන්නේ අපි කොහොමද මේ YouTube වල කොහොමද මේ අපි මේ ආචාර ධර්ම පද්ධතියක් සකස් කරගන්නේ කියලා ඒකේදී මම එක පොයින්ට් එකක් විදිහට කියනවා දැන් මේ රජය මේ වෙලාවේ මේ විදිහට කතා කරන අයගේ හඬ නතර කරන්න තමයි මේ උත්සාහ කරන්නේ මොකද මේ මේ වෙලාවේ මේ රටේ හැමෝටම අවශ්‍යයි වෙනසක් හැමෝටම අවශ්‍යයි එතකොට මේ වෙලාවේ හැමෝම බලන් ඉන්න වෙනසක් වෙනුවෙන් නමුත් වෙනසක් සඳහා සූදානම් වෙන්නේ මේ වෙලාවේ මේ සැබෑම මේ රටට ආදරයක් කරන අය මේ හැමෝම එකතු වෙන්න ඕනේ එතකොට මම මේ පොයින්ට් එකක් විදියට කියන්නේ අද මේ YouTube ඒ වගේම මේ Google මේවා පාසල් දරුවන්ට හැමෝටම මේ ඕනෑම වෙබ්සයිට් එකකට ලොග් වෙන්න පුළුවන් ඒකට අපි මොනවාරි නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ මොකද ලෝකයේ දියුණු රටවල් වල තියෙනවා අවුරුදු 18 අඩු ළමයින්ට තමන්ගේ දෙමව්පිය හරහා තමයි මේ අනවශ්‍ය වෙබ්සයිට් වලට ලොග් වෙන්නට පුළුවන් එතකොට ඒ වගේ දෙයක් අපි ඇති කරන්න ඕනේ ඊළඟට අවුරුදු 18 වැඩි අයට ඒ වගේ වෙබ්සයිට් එකකට ඇතුළත් වෙද්දී යම් කිසි මුදලක් $1 $50 ඒ වගේ මුදලක් අපි එකතු කරන්න ඕනේ ඒ වගේම අර මහත්මා කිව්ව විදිහට අපි බෞද්ධයන් විදිහට පංචශීල ප්‍රතිපදාව හරියටම අනුගමනය කරනවා අද වන විට ගිහි සමාජයේ පමණද මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ නැහැ බෞද්ධ සමාජයත් අද බෙදලා තියෙනවා පක්ෂ විදියට බෙදලා තියෙනවා නිකාය විදියට විතරයි දැන් අපි ඒ ගැන ඔය පැති ගැන අපි කතා කරන්න එනවා පුළුල් සමාජ සංවාදයකට එනවා දැන් ඔබතුමා අපේ වෙබ්සයිට් වලට ගිහිලා තියෙනවා නම් ඒ ගැන සංඝ සමාජය එහෙම යන්නේ බුදුහාමුදුරන්ගේ සද්ධර්මයට මුවා වෙලා අයිතු ලෙස යැපෙන සමාජ සංස්කෘතිය අපි ගිහිලා තියෙනවා ඒ නිසා අපි ඒවා ඉදිරියේදී සාකච්ඡාවට බඳු කරමු දැන් තවත් අදහසකට යමු ඔව් අනිවාර්යෙන්ම අපි වෙලාවට විනාඩි 2යි විනාඩි 44කට ඔබතුමා කතා කරලා තියෙනවා තව කවුද කතා කරන්නේ සභාවෙන් අවසරයි විශේෂයෙන්ම කියන්න ඕනේ සමාජ මාධ්‍ය වලින් අපිට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා දැන් ජනමාධ්‍යේ අපි හඬක් නගනකොට ඒකේ දොරටු පාලක සංකල්ප කියලා එකක් තියෙනවා විශේෂයෙන් මේකින් අපේ ප්‍රකාශනය කරන හඬ හරියටම ඉදිරිපත් වෙන්නේ එතකොට ඒ කියන්නේ තොරතුරු දැනගෙන මේ අයිඩිය මත දැන් අපිට මොකක් හරි ඒකෙන් ප්‍රශ්න කරන්න තියෙනවා නම් අපිට කෙලින්ම ප්‍රශ්න කරන්න බෑ දැන් YouTube එකෙන් අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන් දැන් එතනත් පොඩි වාරණයක් සිද්ධ වෙනවා දැන් ගොඩක් YouTube කරන කට්ටිය කමෙන්ට් එක අයින් ඒක කමෙන්ට් දාන්න බැරි දෙන එක හෝල් කරලා තියෙනවා එහෙම කරන්නේ නැතුව මම කියන්නේ ඒක සදාචාරාත්මක විදියට එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තව කෙනෙක් මොකක් කර අදහසක් තියෙනවා නම් ඒකට අපිට දෙරලා එකේ ප්‍රශ්නයක් අහන්න අපිට අයිතිය තියෙන්න ඕනේ එතකොට ජනමාධ්‍ය වලට වඩා මම කියන්නේ මේ YouTube මාධ්‍ය නව මාධ්‍ය තුලින් අපිට අපේ හඬ ඒ කියන්නේ ජනතා හඬ වැඩියෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේ තමයි समाज माध्य डिजिटल मध्यकरण लोके हरी दून विलाधीनवा एक हरी बलपैम सहगत तीर वक्ट पत्लाधीन वेबसाइट यूट्यूब टिकटॉक एवगे गुड़क मध्य भावितयान मध्य भावितयान नहीं मैं वेडिवीन एक आचार धर्म पद्धति एक एंडोनी इतकोट आचार धर्म पद्धति अतिगिरी सदहा मे न्यूज एंड इमेज
මේ සංවිධානය මූලික වෙලා තියෙනවා. අපි එහෙම ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගෙන යන්නේ නැත්නම් ඒ නැතිකම භාවිතා කරලා ජනතාවගේ අවශ්‍යතා අවභාවිතා කරන්න පුළුවන් රජයකට. ඒක නිසා ඒ රජයේ කරන්න යන වැඩපිළිවෙල ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් ජනතාවට සාධනීයද මේ සමාජයේ ප්‍රගමණයට හේතු වෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා අනිත් එක දැන් මේ යූටියුබර්ස්ලා හැටියට හරි වෙබ්සයිට් පවත්වගෙන යන අය හැටියට දැන් අනාගතේ අපේ ලෝකේ බාර ගන්න තරුණ පිරිස තරුණ ප්‍රජාව තමයි ඉන්නේ. ඒගොල්ලන්ට ඉතා විශ්වීය නිදහස් අවකාශයක් අපි මේක තුල හදන්න ඕනේ. එතකොට ඊයරෙන්ඩ අර කිව්වා වගේ අපේ රටේ තියෙන සංස්කෘතිය සිරිත්‍රිත්ව වලට ගැලපෙන විදිහට එකදකා රාමුවක් හදාගෙන ඒක ආචාර්ය ධර්ම බවට පත් කරලා යන ගමනේදී විවස්ථාවල් හැදීමට පෙර කරන්න ඕන දේවල් ගැන මේවා රටේ දැනුවත් කිරීම පිළිබඳ තියෙන සංවාදයක් රට තුල ගොඩනැගීම පිළිබඳ තියෙන රජයේ වගකීම ඉස්සෙල්ලා රජේෂ්ඨ කරන්න ඕන. රජයේ පුළුල් සංවාදයක් මේකට ඇති කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ අපේ අදහස් ඉදිරිපත් කරලා අපි මේ සමාජ නායකත්වයේ ගන්න ඕනේ කියන අදහස තමයි මට කියන්න තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි. ඔකේ. පොඩි දෝහක්. හොඳයි. මම කැමති මේ හර්ෂ ආචාර්ය හර්ෂ මහත්මයාට යොමු වෙන්නේ. ආචාර්ය වෛද්‍ය. ආ වෛද්‍ය. ආ. ඔකේ. මගේ මත අදහස නම් ගොඩක් වෙලාවට ජනතාව පැත්තෙන් තමයි අපි ආචාර ධර්ම ගැන කතා කරද්දී බලන්න ඕන කාරණා වෙලා තියෙන්නේ. ජනතාවට අවශ්‍ය තොරතුරු විශේෂයෙන් විනිවිද භාවයෙන් ඒ තොරතුරු ටික යනවා නම් එතෙන්දී මාධ්‍යකරණය කොහොමද දෙපැත්තක් තියෙනවා කියන වාර්තාකරණය වාර්තාකරණය යම් සිද්ධියක් වාර්තා කරන්න ගියාට පස්සේ ඒ තොරතුරු ටික සියල්ල අපි එඩිට් කරන්නේ නැතුව ජනතාවට දෙනවා නම් හොඳයි. ඉතින් උතන අර ගැටලුව මම හිතන්නේ මතුවෙන්නේ එක එක කෙනා ප්‍රකාශ අදහස් දක්වීමට තමන්ගේ අදහස් දක්වීමට යාම අවස්ථාවේදී වාර්තාකරණයේ දිනම මම නම් හිතන්නේ ජනතාවට සීනු තොරතුරු ටික විදාසේ කැපෙන්න සරසනවා නම් ඉතා හොඳයි කියලා හිතුවා. මම බලාපොරොත්තු වුණා උපාලි ගුණසේකර මහත්මයාගේ ආචාර ධර්ම මේ කියන්නේ මූලික ප්‍රවේශයට අභියෝගාත්මක කරුණු විචාරාත්මකව මතුවේ කියලා. ඒ නිසා ඒකෙන් මට අවබෝධ වෙනවා අපේ සමාජිකත්වයට තවදුරටත් ඒ පිළිබඳව පුළුල් අවබෝධාත්මක විචාරාත්මක වැඩසටහන් සංවිධානය විය යුතුයි කියලා. මොකද මම හිතුවා YouTube ලෝකේ රටවල් වල YouTube සඳහා ඒ රාජ්‍යයන් ආණ්ඩු විසින් පනවල තියෙන නීති මොනවද? ව්‍යවස්ථාපිත තත්ත්වය මොනවද? එහෙම නැත්නම් නිදහස් YouTube කලාවක් ලෝකේ පුරා මේ ඒ කියන්නේ විකාශනය වෙමින් පවතිනවද? ඒ වගේ කරුණු තවදුරටත් හොයලා බලලා ඒ සම්බන්ධව යම්කිසි එකතුවක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා මට හිතෙනවා. ඒකට මට අදහසක් දෙන්න තියෙනවා. හොඳයි කතා කරන්න පුළුවන්. ඒ අදහස තමයි දැන් අපි මේ වෙලාවේ ප්‍රවේශ වුණේ මේ අපි යමක් කරනවා කියන එක තමයි සහ එක එක රටවල් වල මේ පිළිබඳ තියෙන ප්‍රමිතීන් බෙන්ච්මාර්ක් බෙස්ට් ප්‍රැක්ටිසස් මොනවද සහ අපේ ලංකාවේ පුවත්පත් කලාවේදීන් විසින් රචිත ඒ ආචාර ධර්ම පද්ධති මේවා කලමනාකරණයේ පැත්තෙන් Facebook ආයතනය එතනින් ගියාම ඒ වාගේ සමාජ මාධ්‍ය පවත්වන වේදිකාවල් ඒගොල්ලොම ඉතාම දියුණු ආචාර ධර්ම පද්ධති හදලා ඒගොල්ලොම ඒවා යාවත් කාලින කරනවා. එතකොට අපිට දියුණු ඒ උපමාන ගැන අවබෝධයක් නිර්ණායක ගැන අවබෝධයක් ඇති කරගත්තාම ඊට වඩා හොඳට අපේ ශ්‍රී ලංකාවේ තියෙන විශේෂ ගැටලු අරබය ශ්‍රී ලංකාවේ තියෙන දැනට තියෙන වර්තමානයේ තත්ත්වයේ තියෙන දුර්වලතා මේ සවිබලතා හඳුනාගෙන ඒකට අදාළ ප්‍රායෝගික
ආචාර ධර්ම පද්ධතිය ගොඩනගන්න පුළුවන්. ඒක නිසා මම මේ වෙලාවේ යෝජනා කරනවා ඒ වගේ තියෙන world standards ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒ Facebook වගේ ආයතනවල ඒවා ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලෝ කියනවා අපේ තැන්වල ඉන්නවනම් මේ ආචාර ධර්ම අනුගමනය කරන්න කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ Facebook ඒ ආචාර ධර්ම වලට එරෙහි වෙනවනම් ඒගොල්ලෝ ඒවා නවත්වනවා. ඒ ගැනත් අපිට අවධානයක් යොමු කළා ලක් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ අපේ මහනුවරින් සමාජිකත්වයේ නියෝජනය කරන අපේ හේමරතන මහත්මයාට මේ පිළිබඳව තවත් එකතුවක් මේ සඳහා කරන්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට මේ තවත් එකතුවක් හැටියට අපිට කරන්න පුළුවන් දේ තමයි මේක අපි අගනුවරට එහෙම නැත්නම් ජාතික මට්ටමින් පවත්වාගෙන යනවායි කියන එක වෙනුවට මේක දිස්ත්‍රික්කවල ඉන්න වෙබ් අඩවි පරිශීලකයින්ට සහ YouTube පවත්වාගෙන යන අය අතරට අපි මේ සංවාදය ගෙනියන්න ඕනේ පුළුල් කරන්න ඕනේ. බොහොම ස්තුතියි. ඒ සඳහා දැන් අද අපි අපේ සමාජිකත්වය තියෙන අයෙක් තමයි මෙතන මේ ඔබ දකිනවා මේ එක්සිබිෂන් එකක් තියෙනවා. හරි? ඒ කියන්නේ දැන් මේ එක්සිබිෂන් එකෙන් යම් කිසි බොහොම කාර්යක්ෂමව පුරවැසියෙකුට තියෙන හැකියාව ගැන පණිවිඩයක් දෙනවා. ඉතින් එක එක්කෙනාට එක එක කුසලතාවයේ තියෙනවා. දැන් මම කැමතියි මේ මහත්මයාට පොඩ්ඩක් කතා කරන්න පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න. මේ අපේ සමාජිකත්වයේ ඉස්සලම අපේ Google මේ Google application එක පුරවලා එවපු මහත්මයාගේ මේ ප්‍රදර්ශනය තමයි අපි මේ ආකෘතිය තුල අද පටන් ගත්තේ. එතකොට ඔබතුමා නම කොටක් කිව්වනම් සාලිය සමරවික්‍රම. ඔව් සාලිය මහත්මයා. මේ දැන් මේ ඉන්න මේකේ දැන් ඔබතුමාගේ මේ 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 නියෝජනය කරන කොටක් කෙටියෙන් කිව්වනම් සංකල්ප ටික දැන්ම අද සමාජයේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගත්තාම මා දකිනවා ලොකුම දේ තමයි මිනිසුන්ගේ නිවැරදි දැකීම නැතිකම. මේ මිනිසුන්ගේ නිවැරදි දැකීම ලැබෙනවා නම් මං හිතන්නේ ඒක තමයි අපිට ගන්න පුළුවන් වටිනම දේ. සෝබා දහමට තියෙන වටිනම දේ සූර්යාලෝකය. හැබැයි මිනිස්යාට දීලා තියෙන සූර්යාලෝකයටත් වැඩිය බලගත් දෙයක්. ඒකෙන් තමයි අපේ සැපත විපත වෙන්නේ. මොකද්ද මේ සුන්දර වටිනාම දේ අපි තුල තියෙන? ඇහුවෝ මුළු ලෝකෙම මුළු ලෝකේ ඉන්න හැමෝම මේ උත්තරේ දන්නවා. නමුත් දන්නවා කියලා දන්නේ නැහැ. දැන් ඔබතුමාගෙන් මම ඇහුවොත් අපි ළඟ තියෙන වටිනාම දේ මොකද්ද? ඒකෙන් තමයි අපේ සැපත විපත වෙන්නේ කියලා දෙන උත්තරේ කුමක්ද? අපේ මානසිකත්වය වර්ධනය කරගන්න. එතුමා දුන්නා උත්තරේ මානසිකත්වය. හැබැයි ඕකේ තමයි ওই උත්තරේ තියෙන්නේ. උත්තරේ ඒක නෙවෙයි. තව කවුරු හරි කියන්න බලන්න. සතිය. සතුට. සතියෙන් වැඩ. සතුට. අපි බලමු කාන්තාවක්. කවුරු හරි කියන්න බලන්න ඔබතුමේ මේක නොදැන ජීවත් වෙනවා කියන්නේ ජීවිතය අන්තයි. ඇස් දෙක පෙවුනට මදි. අපේ ජීවිතේට දැක්මක් කියලා. ඒකත් නෙමෙයි උත්තරේ. මට කනගාටු. හරි උදෝම. මිනිස්සු අතරමං වෙලා තියෙන්නේ මෙතන. ජීවිතේ කොහොමද තුල දෙන මිනිස්සු අවිද්‍යාව තියෙන මිනිස්සුන්ගේ අවිද්‍යාව. හොඳ උත්තරයක්, බුද්ධිමත් උත්තරයක්. මම ඒකට කවුද කිව්වේ අවිද්‍යාව? නමුත් උත්තරේ ඒකට. කවුද අවිද්‍යාව කියලා කිව්වේ? හොඳ උත්තරයක් 99%ක්ම ඔබගේ උත්තරේ මම පිළිගන්නවා. නමුත් මේකට වඩා සරල උත්තරයක් විතර තියෙනවා. උත්තරේ කියන්න. එන ආගන්න. අපි දන්න දේ ඔබතුමාට කියනවා වෙන්න පුළුවන්. හුස්ම කිව්වත් හුස්ම හොඳට අරගෙන පාරේ පයින් අවධානය නැතුව අවධානය මේ මිනිස්යා ළඟ තියෙන වටිනාම දේ තමයි අවධානය. යෝනිසෝ මනසිකාර මේ මොහොත සිහියෙන් ගත කරගන්න.
රුපියල් 300ක පොතක් අපි දැන් මේ සංවාදය යෝනිසෝ මනසිකාරය වුණාට අවධානය කියන වචනේ තමයි මෙතන තියෙන ප්‍රධානම දේ සතියෙන් හිටියේ නැත්නම් අවධානයක් නැහැ නේ සතුරු මරණයක් රූප කර ගන්නට කෙනෙකුට කරන්න ඕන කාර්යයන් තුනයි තියෙන්නේ පළවෙනි එක තමයි මිනිස්සුත් එක්ක සතුරේ කතා කිරීමේ හැකියාව හදා ගන්න හොඳයි දෙවෙනි එක කියන්නේ විදර්ශනා භාවනාව කියන්නේ සතියෙන් වැඩ කිරීම සෑම දෙයක්ම සතියෙන් කිරීම තුන්වෙනි එක තමයි සමතේ සමතේ කියන්නේ සිතේ එකඟතාව ඔන්න ඔය තුනත් පමණයි ඕනේ කියන්නේ සියලු බුදුවරුන්ගේ අනුශාසනය තමයි पलमु सामाजिकमुकमाई තම තමන් තමන්ගේ ප්‍රදේශයේ යම් වැඩසටහනක් දියත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මාත්‍රේ කතා කරලා තියෙනවා අපේ ලේකම් මහත්තයා ඔබතුමාට අවශ්‍ය පහසුකම් හැම දෙයක්ම තියෙනවා කිව්වා. නුවරි නුවර නුවරි අදාළ ව්‍යාපෘතියක් පටන් ගන්න පුළුවන් නම් සංවිචාරාත්මක සමාජයක් සමාජයක් උදෙසා एक नीति में वेन्न पुलुवां साहित्य में वेन्न पुलुवां पुरवैसी ऐतिहासिक पुलुवां एवं आरंभ करन्न पुलुवां होदाई अभी मितनिं ये संवाद तत्व अवसन करनवा ईलंग अवस्थावट यमु